දෙමෙන් සමගින් විසුරි නැවත පැමිණීම වලක්වයි දැන්මට හංගන්න දෙයක් නැහැ අපි දැක්ක අපි හිටපු වග්ගීත ඇමතිවරයෙක්ගේ සහෝදරයෙක් මේ පාස්කුපාර සම්බන්ධයි කියලා ඒ වගේ මේ ආසන්න දිනයක කියනවා එහෙම දෙයක් නැහැ ඒ නිසා එතුමා නිදාස් කරන්න සිද්ධ වුණයි කියන කාරණා මේ ප්‍රකාශය දෙක පරස්පර වීම සඳහා යම් වැඩපිළිවෙළක් තිබෙනවද ද වෙලාවට ආවේ ප්‍රශ්නේ කිසිම සම්බන්ධයක් ආණ්ඩුවත් එක්ක නැහැ සාමාන්‍ය පොලිසිය කරන රාජකාරී ක්‍රමවේදයන් අනුව තමයි ඒ කටයුතු සිදු වෙලා තියෙන්නේ. දැන් ඔය කියන පුද්ගලයා මෙම සැකකරුව 2019 04/21 වෙන දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බ පිපිරවීම සිදු කරන ලද බෝම්බකරුවන ඉන්සාෆ් අහමඩ් සමග 2019 වර්ෂයේ පවත්වන ලද ඇමතුම් හතක සම්බන්ධතාවයක් මත 24/14 වෙන දින අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඉන්පසුව රඳවාගෙන ප්‍රශ්න කිරීමට ඇති ප්‍රතිපාදන අනුව තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා දින 3ක කාලය අවසන් වීමෙන් පසුව මාස 3කට වරක් මාස 18 දක්වා කාලයක් සඳහා රදවුම් නියෝග ලබා ගැනීමට ඇති ප්‍රතිපාදන අනුගමනය කරමින් ඒකට ඇමතිවරයාට තමයි ප්‍රතිපාදන තියෙන්නේ කරමින් මාස 3 බැගින් දෙවතාවක්ම මාස 6ක කාලයක් සඳහා රදවුම් නියෝග ලබාගෙන විමර්ශන කටයුතු කරලා තියෙනවා එසේ සිදු කරන ලද විමර්ශන කටයුතු වලදී මෙම සැකකරු බෝම්බ පිපිරවීම සහ සහාය වී ඇති බවට හෝ ත්‍රස්තවාදී ක්‍රියා මෙතෙක් සිදු කරන ලද විමර්ශන වලදී කරුණු අනාදරය වී නැහැ. එබැවින් රඳවුම් නියෝග අවලංගු කිරීම සඳහා අවශ්‍ය ලිපිගොනු සකස් කර 20/20/9/28 දින ආරක්ෂක අමාත්‍යාංශ වෙත යොමු කර සැකකරුව විසලම් වන දින අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කර මුදාහැරලා තියෙනවා. වෙනම ඒකකයක් ස්ථාපිත කරලා තියෙනවා මේ පිළිබඳව විමර්ශනය කරන්න. ඒ අය සියලුම දුරකථන ඇමතුම් දහතක් පමණ තියෙනවා. ඒ සියලුම දුරකථන ඇමතුම් අරගෙන තියෙන්නේ අමාත්‍යාංශයේ දුරකථන මගින්. ඉතින් ඒක දැන් අර ත්‍රස්තවාදී මේ ක්‍රියාවටම කලින්ම ඍජුව සම්බන්ධ වෙලා නැති බවට ලබාගත්තු තොරතුරු. ඒ වගේම අර විශ්වාස කරන්නේ ව්‍යාපාර කටයුතු. ඒ කියන්නේ අවසාන දුරකථන පරිවිද ආරම්භ තියෙන්නේ මේ සිද්ධියට මාස 3කට පෙර. එතකොට ඒක නිසා තමයි මේ ඍජුව මේ පිළිබඳව අදාළ සාක්ෂි ආදිය නැති නිසා තමයි නිදහස් කරන්න කටයුතු කළා. ඒ නැබැයි නිදහස් කරයි කියලා ඒක මේ නිර්දෝෂීභාවය නෙවෙයි. පොලිසිය තවදුරටත් මේ පිළිබඳව සොයාගෙන යනවා. අර්ශනයන් නතර කරලා නැහැ. සමහර වෙලාවට තව ඉස්සරහදී තව තව අය තරංගුවට ගන්න පුළුවන්. මේ කියන නිලධාරීන් වෙනුවෙන් ගන්න තීන්දුවක් හරි තියෙනවද කියලා මත්ද? එතුමා සාමාන්‍යයෙන් යම් පැමිණිල්ලක් කරාම පොලිසියට ලැබුණාම යම් තොරතුරු ඒ වෙලේ කට කතා වෙනත් මාර්ගවලින් ආරංචි වුණාම යම් යම් අය අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරලා කියන දේවල් එකින් එකට පරීක්ෂණ කරලා සෝදිසි කරලා තමයි අවසාන තීන්දුවක් ගන්න. සමහර අය අත්අඩංගුවට ගත්තට පස්සේ චෝදනාවක් නැත්තම් නිදහස් කරනවා. ඒක තමයි ඕනම දෙයකදී සිදුවෙන්නේ. නමුත් නිදහස් වීම පිළිබඳව තව දුරටත් දැන් වෙනත් අලුත් නියෝජ්‍ය අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් යොදලා අත් කරලා ඒ සඳහාම මේ සිද්ධිය සම්බන්ධවම නැවත වරක් පරීක්ෂණ කරගෙන යනවා. ඉතින් මේක සාධාරණයක් වෙන්න ඕනේ හැමෝටම. නමුත් කාටවත් මේ චෝදනාවලින් නිදහස් වෙන්න අරින්නේ නැහැ. කිසිම වරදකාරයෙකුට නිදහස් වෙන්න අරින්නේ නැහැ. මොකද තමුන්ලාංශයේ දරණ මතේම තමයි අපි දරන්නේ. ඔබතුමාට තියෙනවා නම් මේ ගැන විශේෂ සාක්ෂියක් හරි තොරතුරක් කරුණාකරලා අදම දෙන්න ඒ පිළිබඳව දැනන්න පුළුවන් මේ නිදහස් කරගෙන යන්නේ. උදාහරණයක් විතරයි. නමුත් විභාගය යනවා. තිබුණත් අලුත් සාක්ෂි අපව අත්අඩංගුවට අරගෙන අපිට කරන්න පුළුවන්. පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා මාධ්‍යට ගිහිල්ලා කියන එක ප්‍රකාශිකුත් තව ප්‍රකාශිකුත් දෙකක්. මෙයා ඉන්නවා සම්බන්ධයි. මෙයා අනිවාර්යයෙන් මේකට ඉන්නවා. දැන් කියනවා නැහැ හැම දෙයක් සාක්ෂියක් නැහැ අපි අතාරිනවා කියලා. ප්‍රකාශකවරයාත් ඒ කරපු ප්‍රකාශය සුදුසු නැහැ. නමුත් එතුමා ප්‍රකාශයක් කරන්න තිබුණේ පොලිස් නිලධාරියෙක් හැටියට පරීක්ෂණයකින් පසුව. ඊගා මාධ්‍යයට මාධ්‍ය සම්දර්ශනක් දානවනේ දේශපාලඥය වගේ. ඒකයි මේක නාර කපියෙක් ගැනස් වේ. හිරුගේ පළමු කිරණෙන් රන්වන් බුද්ධි තෙමත් සමකට. ලීව ආයිෂ් කහ ෆේස් ක්‍රීම්.